හි දර පක් හික ා තිපත්තුවා අපි මේ පැත් ෙදල කොච්චර නංකිවද මේ එක කරන්න එ පා දෙයන මේක කරන්න පා රට වැටයි කියලා ඇහේ නෑ ඔබතුමමායද වැත් නොකහපු බාන්්ඩ සියකට වැත්තක ගහන. මේ ඔක්ෂිමෝරෝ නා්ඩු අය එකකත්තක් ඉදිරිට ඇනයි කියන ආථික වැඩපිළිවෙේ ලොකු ප්‍රශ්න හතරක්තියෙනවා. ඒ ප්‍රශ්න හර විසකත්තේ නැත්තං මුදල් ලැමොත්තුව අමන් කියන්නම් මේක ෆෙල්ුවනවා. හරි? ට ෙක්නිකල් මුත් ංගේක කියන්න අවශසය මුකද පාල්ලිමේන්තු යන්කිසි ෙක්නිකල් නලිසේකු අවශ්‍ය නිසා මං කටියෙන් විග්‍රහ කරන්න මේ සන්බන්ධයෙන් ඒනිුවේ ප්‍රෆෙස ප්‍රමචන්ත අතුකෝරාල දිගින් දිගට අෞුරදු ගානත්තිසේ විග්‍රහ කර දයවා. අපේ ඊළංඟ ආණ්ඩුවේ අපට ලැබ නොත් මෙන මූලික වෙනස්කම් අප අයම ්‍රකත්තක කරන්න සිද්ධ වෙන. හරි එහෙම නෝවනොත් මං කලින් කිවෝවාගේ අපිට අනාගතයක් නැතිව වෙන. සීයටට දොල හමාර කෙසේ වෙතත් හයමාර කෙසේ වෙතත් පහත්තත් ලබාගන්න බැරුණ. පළුවනි කාරනාව තමයි ජනාතිපොත්තුමා දිගින්දිකටම කියන ස්ථාවර කරණය පදනං වෙන්න ආදායම මත. ඒ ඇනේ බදුු මත. වියතම් අඩු කිරීම ගැන තියෙන අවධානම අති සෙන් අඩු. මං පිළිගන්නවා. අධ්‍යාපනයට දර්දේශන ස්පාතිනින් සියයට එකයි දසම හතයි. සෞඛ්‍යයට එකයි දසම හතයි. හරි එහෙම කර තව කොහ අඩු කරන්න අධ්‍යාපනය සෞඛ්‍යයන. ැයි අඩු කරන්න තියෙන තන තමයි විදේශය නාය ප්‍රතිවෝ කත කිරීම මං්‍යතන් එන්නන් තා පොඩ්ඩකි. නමුත් නැවතත් මම එන්නේ මේ දූෂණ වංශක් ගැන. සෞඛ්‍යමමාත්‍යන්ස මජි පර්සස් කැන දැන් අපි කහ කර ම යම ඉදිරිපත් කර ම ස්තුතියිවන්තවෙනවා මේ අපේ අධිකන්න නැමත්තුමාට එය මතු කිරීම පිළිබඳ ම බාරගන්න කොමිටන් පබ්ලික් ෆයින් එක සාපති ඇටට මේ ඩක්් ප්‍රකියමන්ට එක අලුත් සිිස්ටම් එක කදන්න ඔබ සිරු දෙෙනක්ම එකතු කරගින්. හරි එතකොට අනිත්තක තමයි විශාල ලෙස පාඩු ලබන රාජායතන්. දැම් බලන්න ශ්‍රී ලාංකන්න එක ඇවිල්ලා අපේ කොමිටයෙන් සල්ලිල්ල ගත්තා රුපියයාල් බිලියන් එකසිේ දහයාය ඒක කටයටට සල්ලිනෑ කියල පෙට්ටු මෙඩීසල් බිලක්ගෙවන් මෙ ෂන් ෆියල්. ඒක කියන්න ගරු සභාපතිතුමා. දෙදස් විසිතුනේ ලබාගන්න බලාපොරොත්තු වෙන සම්පූර්ණපෙහිටැක්ක සම්පූර්ණ පෙහි ටැක්ස එකක ශ්‍රී ලංක නයාලයින්ස එකේ හිංග ඒවේෂන් ෆියල්ගවන්න මේ පාලිමේන්තුය සම්බත කල දුන්නා. මුලුප පෙහි ටක් එක සාධාරණද සාධාරනද මෙතර කවුරින් වල කියන්නේ එක සාධාරණද කියලා. සාධාන්න නෑහක අසාධාරණ වෙනවිදි කළ බැලුවොත් පාසල් නිලැඳුන් වලට වෙන් කලා තියෙන මුදල වගේ විසිහත් වුණේ විසිත්දුන හරි ඉතින් ගරු සභාපතුමන මේ පිළිබඳව අප අවධාන යොමුවෙෙන් ඕන. ඇත්තකතාව තමයි රාජාදන් දිගින් දිගටම දැවන්ත පරිහානයට ලක්වුණනාා අවරුදු විසත්තිසේ. අනු හතර මේ ආණඩුව මාරු වෙනකොට ආදායම තිබුණ දදේශන නිස්පාතින සාපේක්ෂව සියට විස්සත් විසියකත් අතර ප්‍රමාණයක්. ඉතාමත්ම හොඳ තැනක තිබුණ. ඒක තමයි එදාහිටපු ප්‍රේම්්දස්ශ ජනාධපතිවරයට එක පැත්තකින්. මේ ආර්ථකය සංවර්ධනය කරන ගමන් අනිපඇත්තෙන් ස්කූල් නිෆෝන්ම්ෙන්න්න පුළුවන් වුණාන ජනසවිය දෙන්න පුළුවන් ගුණ මිද්දේ මිල් දෙන්න පුළුවන් වුණා ඒ සියලු දේ කරා. ඒ කොහොමට කරේ. ඒ කරේ රජයට සියට විස්සේක ආදායම අතිබිත්ත නිසා. හරි හැබයි අද සියඩ අටයි. දිගින් දිගටම බදු විරාම දුන්න. ආදායම් බදු ආයකරේ නෑ දූෂි රල්වලට අවස්ථා ලබා දුන්න පනලයන්. නිදහස් නමයෙන් පස්සමකත්ත කරේ. ටජෙක් ිියලප්ම ඇත් කෙලකත් ෙනවා බැසිල් රාජ පක් ඔය නම් කල්ල තියෙන්නේ රට බංකලොත්තරපු මේක පුද්ගලෙක් හැඩිය. ැසිල් රාජ පක්ස ඇමතිවරය හැටියට ගෙනවා ස්ටජික් දියල ඒකේ ඔහුට ඕන ඕන කටටයට ඕන ඕන බදුනිිදහස්තුන්න. ඒක තමයි ඒකෙන් කරේ. නඩු තීන්තමකත්ය කියන්නේ මේ ආර්ථික පරිහානයටම ප්‍රධානතම හේතුවක් තමයි. හිතවතුන්ට ලාභගන්න වසරකට රුපියල් බිලියන හැසියක බදු කපාහැරිය කියනක ගරු හිටපු ජනාධපතිතුමා මහින්ද රාජපක්ෂම යිතුවා. හරි ඒක කියලා තියෙනවා. එතකොට බෝටාබ රාජපක්සගේ ආණ්ඩුව තමයි. මේ වැඩේ කරේ කොච්චරන එපාකිවද, කොච්චරන පකිවද රු මහිදරජ පක් හිටපු ජනාධිපත්තුවා අපි මේ පැත්තිෙදල කොච්චරනකිවද මේ කරඩ එ පා දෙයනෙ මේ කරන්න පා රට වැටයි කියලා. ඇහේ නෑ ඔබතුමායිද සමයෙන් ඕනේ මටත් කනගාඩු. හරිම මෙම කතාරන්න සිද්වෙත්ව ගැන බතුමා ස්සල මට කනගඩු. ඇත්තටම කනකාඩ. ඔහු බොනවා කියන්නට. ම ගැන නඩු තීදුයේ කීපු කතාව. හරි අද අF ්‍රෝක්‍රයම් එකේ බදුආදායම. දෙදස් විසිහාය වෙනකොට සියයට පහළුවකට වැඩි කරන්නේ කියලාවෙන කියලා තියෙනවා. හරි දෙදස් විසිතුනේ බලාපොරොත්ව සියයට කොළහයි. නමුත් ලැබෙන්නේ සියයට දහය දසම දෙකයි. ඒක න්නේ එන අවුරුද්දේ තවත් සියයට දෙකින්බෙන් වැඩි කරන්න ඕන දෙකහ මාරකින් ඒකන රුපියල් වලින් බැත්වෝත් දරු සභාපත්තුමා බිලියන එක්දස් දෙසිය විසි නමය මෙන්නත්. ඇම කියන ඔන්න අපේ ආ්ඩෝ බඩු පඩි වැඩිර රුපියල් දාදාකි. දැන් හොයල බලමු පඩි වැඩි කරන්න ගරු ජනාධපත්තුමා වෙන් කල්ල තියනෙන රුපියල් බිියන එකසිය තිස්තුනක්. හැබැයි බදුවලින් ගන්න තියනවා අලුත් බදු හොඳේ පරණබතු නෙවෙයි අලුත් බදුවලින් රුපියල් බිලියන අතසීය. වෙන විදිවෙට කියනවා නම් පඩිවැඩිවෙන්න රුපියල් සිය නං බදු වැඩිවෙන්න රුපියල් හයසයයි. න දිගට කියනවාන. ඒක දමයි ඇලකේෂන් එක. හරි අනිත්්‍යක මේ බදු ගහල් තියනෙ පෝසත් කට්ටියගන මත නවෙනපිල් ගන් ටෙක්ක් හෙම හල නෑ. හරි ප්‍රාධ්ධන ලාභයක් මත බදු ගහල නෑ සාමාන්‍ය ජනතවා මත පාරිභෝජනය කරන බතු තමයි හලදන්. සියට පහලවෙන්න දහට වැට්ටක වැඩ කරනවා. මෙතෙ ෙට ොහ න් ල්ට වැට්ක හරවා පෙට ල්ට ල් ල් ග ල්ට ට ට් හවා. ියට බිදුවේ ද දහට මේ වැට් එකක වැඩි වෙනවා ඕ පෑල්ලක අයින් වෙනවා හැබැ වැට්ට එකක වදිවා සියර දාහටක් වැට්ටක වඩ වෙනවා සියට අතක්විතර පෑල්ල ටඩවෙන ොත් සියට දාහකවිතර බද්ද වැඩි වෙනවා. ඊළඟට වැත්්නොකහපු බාන්ඩ සියකට වැත්්ට එකකගහනු. තෙවිෆෝර්කට වැත්්ටක ගහනවා. කම්පියටකට වැට්ටක ගහනවා සියලම යන්ත්‍රෝප කන්නට වැට්ක හන එල්ෙක්ට්‍රික් බාන්ඩ වල්ඩට වැට්ට හනවා. අද අපි කතා කර ෙඩිකල් සපලයිස් ෑන මීට පස්ස සියල්ලුම සෞඛ්‍යෝ පකරන්නවලට සියට දහටක වැට්ට එකක් ගානවා. දේශීය සොෆ්ේකට වැට්ටකක් ගහන. තේ දලුවලට වැට්ට හවා දීවල්ට වැට්ටක ගහන. ලේටෙක් සල්ට වැට්ටට හනො. හැබැයි කිසි දෙයක් ජනාධපත්තුමායවය කිවෙන. ඇමනමෙත් නෑ ගැසට්ටකෙන්ග හන්නේ. මංහිතන්නේ මේ අසාවධාන්න මන්ගේයේ මුදල් කමිටුව මගේ මුළු කමිටියයේ සාමාජකයන් ඒක මතික ීරනය අන ජතපතතිව මක් යකව. ලමේ අපි කියන්නවා මෙන මෙහෙම දෙයක්. මුදල් ඇමතිවරයා මේ පාල්ලිමේතුන මේ සියල්ල දැන්විය යුතු බාජට්ට එක. ඒ ඔහුගේ යුතුකම. නැත්ත මෙත නැවිල්ල වැඩිකරනක ැ විතරක් කියනවා පි ඩිකර අරවා මේම කරනවා අරක කරනවා මේ කරනවා කියල මට සල්ලි ලැබෙන්නේ කොහෙද කියෙක අපි ැනගත යුතු නැද්ද. මහ ජනතාව දැනගත යුතු නැද්ද දැනගත යුතු මයි. මගේ ලිුුවේ ම සහන් කරනවා එක කරන්න බරි හේතුවත්ති නොනන් කරනා කලා පාලිමේතුවය දල් කාරක සබ දවන්න කියලා. හරි ම සභාහකත කරන්න සම්පූර්ණ ලිස්්ට එක මොන අර්ද මේක වදින්න කියලා. මෙ බඳු බරු වැඩී සභාපතිතුමා. පරිභෝජනය අඩුවවා ආයතන කඩාගෙන වැටනවා ෘතිකය රට දාලයනවා. අපි සජබේ හැටියට යෝජනා කරා පේහි ටෙක්ස් වෙනස් කිරීම. අපි මුෘතතිය වේද හත් ක්ඩාන් හතලි පහක් එක හැබ වුණනා. අපි පෙන්නල දුන්න. බලාපොරොත්චුවච රුපියල් බිලියන සය ඔය ගහන මැක්සිමම් සියට තිස්සයි ආහන්සික බද්ධ 32න් මැක්සිමම් මාජිර්ල් ේද එකක නැත්ව. සියට විසි හතරේ මැක්සිමම් ආථික බද්ධකින් මේ රුපියල් බිලියන සිය හොයාගන්න පුලුවන් කියලා. අපි නිකං කතා කරන්න නෑ සභභතුමා අපි කතා කරන්නේ මොකක් හරි ඇනෑලිසි එක මත. අපි පෙන්න්නල දුන්න. ඉර පස්සේ අපිේ ඔක් සිමෝ නා්ඩුවට ලියමක් ලිෝ ඔක්තෝපර් මාසේ තිස්සෙක්වෙද. මුදල් ලමාත්‍යයන්සර ලියුමල් ලි්වා. ඔක්කම ඇමිනුම් දැම්ම පෙන්නල දුන්න සංසිටවිට ඇලිසිසකක් කර කියක් ලබාගන්න පුළුවන්ත කියලා පෙන්වා. අ්ඩු ගානෙ සභබතුමා ඒ ලියමට උත්තරල් ලැබුණන්නෑ මුදල් ලමාත්‍යන්ේ